පත් අත්තේ වදින්න එපා මොකෝ වෙන්නේ දැන් අපිට කියලා යන්නේ ඉතින් දැන් කොහොමද කියන්නේ යුඑම්පී එකත් සජිබෙත් එක්ක යනවලු ගමන ඒකද ඇත්ත නෑ මං එහෙම දන්නේ මම දන්නා තුමන්ලා සාකච්ඡා කරනවා අවසන් තිද්දුවක් අද හොයට ලැබෙයි ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා බලයනේ රණින් මහත් එක ළඟ හිටපො නෑ නෑ සාකච්ඡාව කියන්නේ සමහර කොන්දේසි තියෙන දේ කොන්දේසි වලට එකක වේද නැද්ද කියලා දන්නේ මේ මොහොත කියන්න පුළුවන් තාම ඉතින් හැම ඔප්ෂන් එකක්ම බලනවා හැමෝම එකතු වෙන එක තමයි හොඳම දේ කියන එකයි මගේ අදහස පෞද්ගලික අදහස නමුත් එක එක කට්ටිය මේ වෙලාවෙත් තමන්ගේ දේවල් ඉදිරිපත් කරනවා නම් ඒක ප්‍රශ්නයක් ඉදිරි රට වෙනුවෙන් මෙයලා විපක්ෂය හරියට එකතු වෙන්නත් බැර නම් ඉතින් ඕක ඉතින් අනුරටම දීලා දාපුවම හොඳයි ඉතින් රැල්ලත් එක්ක ඔබතුමාලට හැප්පෙන්න පුළුවන්ද මේ NPP එක රැලි කියන ඒවා එනවා රැලි කියන ඒවා යනවා අපි 69 ලක්ෂිත රැලි දැක්කා ඉතින් සයි ඉතින් මේ රැලි ගැන එච්චර කලබල වෙන්න ඕනේ නැහැ මම හිතනවා හරියට අවංකව හොඳ විපක්ෂයක් රටේ ඉන්නත් ඕනේ ඒ වගේම ආණ්ඩුවක් ගන්න හරි ඒකට උත්සාහ කරන්න විපක්ෂ සියලු බලවේග එකතු වෙන්න ඕනේ එකතු වෙද්දී දාන කොන්දේසි ගැනත් ඉතින් කල්පනා කරලා බලන්න ඕනේ ඉතින් මම හිතනවා දැනට ඉක්මන් වැඩි මම හිතනවා ජනතාව තීන්දුවක් තියලා තියෙනවා ඒ තීන්දුවට ඉස්සනමනවා වගේම විපක්ෂේ හඬකුත් පාර්ලිමේන්තුවේ තියෙන්න ඕනේ ඉතින් ඒ නිසා මම හිතනවා මිනිස්සු එක තීරණය කරයි ඒකට හොඳම කණ්ඩායමක් එකතු කර ගැනීම තමයි විපක්ෂයේ පෞද්ගලික න්‍යාය පත්‍රවල අතහැරලා වැඩ කරොත් මොම රට ගැන හිතලා විපක්ෂයක් ඇතුළේ ශක්තිමත් විපක්ෂයක් හෝ එහෙමත් නැත්නම් ආණ්ඩුවක් ගන්න ඒ විපක්ෂ කණ්ඩායම එකතු වීම තමයි මේ වෙලාවේ වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස. මං ඇත්තටම හිතනවා මේ වෙලාවේ සමගි ජන බලවේගයද කවුද කියන එක නෙමෙයි මුළු විපක්ෂයම එක තැනකට එන්න ඕනේ. බින්දුවක් ජනතාව දුන්නට පස්සේ ඒගොල්ලන් කරන වැරදි තීන්දුව වලට සටන් කරන්න හොඳ විපක්ෂ බලවේගයක් එකතු වෙන්න. ඒ එකතු වීම තමයි හොඳ කියලා මම හිතන්නේ. ඒකෙදි පුද්ගලයෝද කවුද කියන එක නෙමෙයි පක්ෂ විදිහට කල්පනා කරලා සිළු දෙනා එකතු වෙනවා නම් මම හිතනවා ගමනක් රට තියෙයි කියලා. මොකද ආණ්ඩුවක් ආවට ආණ්ඩුවට විරුද්ධව නැගිටින්න පුළුවන් හොඳ විපක්ෂයක් වෙලාවම එකතු වෙන්න ඕනේ. තීරණ ගන්න පුළුවන්. ඒ වගේ තමයි පේන්නේ. සාකච්ඡා කරන වෙවෙන තාත්තගෙන කෙපාට දාලා යන්නේ. හොරු යවන්න ඕන කියලා තියෙනවා. ඔව් ඉතින් මම විශ්වාස කරන දේක හොඳයි. එතුමාලට මේවා ගැන හොයලා බලන්න පුළුවන්. මේ මොකද්ද ඇත්ත සත්‍ය මොකද්ද සත්‍ය තොරතුරු කියලා. අපි ලෑස්ති දේ වැඩේ ඔයගලන්ට දාන්න පුළුවන්. අපිට ඔබේ උත්තර දෙන්න පුළුවන්. ඉතින් අපි ඕඩ බය වෙන්නේ මොනවන්නේ? දැන් මේ රජයේ වාහනවල නෙමෙයි අපි යන්නේ අපේ වාහනවල. තොරතුරු හදලා මේවා දීලා ගොඩක් වාහන මේ එක හන්ද තමයි මෙහෙම තියෙන්නේ කියලා. නෑ ඉතින් මේ රජයේ තියෙන වාහනනේ අරදේ වාහනේ ලොක් කරනවා.